සිය දහස් ගුණයකින් ඉහළ ගිය බොහෝ භාණ්ඩවල මිල දැන් 200කින් අඩු කිරීමට රජය කටයුතු කරමින් සිටිනවා. ගෑස් මිලත් අඩු කිරීමට පසුගිය දා පියවර ගත්තා. ගෑස් මිල අඩු වීමට සාපේක්ෂව සියලුම ආහාර පානවල මිලද අඩු වේ යුතුය බවට විවිධ සංගම් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටිනවා. නමුත් සමාජයේ යථාර්ථය මීට වඩා වෙනස්. සංගම් කුමන ප්‍රකාශ කළත් මිල අඩු වීම සිදු කළ නොහැකි බවටයි වෙළඳුන් පවසන්නේ. පිටනම් දෙන්නේ විදියක් නැහැ අඩු කළා නැහැ කිසිම දෙයක් ඒ ගානටම තමයි දෙන්නේ. දෙන්න කියන්නේ අපිට අඩු කරන්න බෑ ඒක. ඒ ගානට. නෝ සංගම් වලින් කියනවා කිව්වට අපිට අඩුවෙන් දෙන්න ඕන අපි විකුණන අඩුවෙන්. ඒ මිනිස්සු මිනිස් කඩයක් දැකලා නැතුව ඇති ඔය කෑ ගැහුවට ඔහොම හිටියට. ඔය මාධ්‍යට ආවම තමයි ඔක්කොම කියන්නේ. ඔය සංගම් කියන ඒවා අපි ගණන් ගන්නෙත් නෑ අපිට වැඩකුත් නෑ. පිටිකුල එකක් රුපියල් 10කින් 15කින් අඩු කරාට ඉතින් කෑම අඩු කරන්න අමාරුනේ නේ. කාරට් මිල ඒවයි බදු ගෙවල කඩවල වලට ඒවා බලද්දී සේවකයොන්ට බඩි දෙද්දි ඒව ඉතින් බලන්න අමාරුනේ ඉතින් බඩු බඩු කරලා. ටීවී එකේ ඒක එක තමයි අඩු වැඩ දෙන්නේ. මා ජනතාවද කිසිම මේව කන්න. ගෑස් අඩු වුණාට වැඩක් නෑ නේ අනිත් අඩු වෙලා නෑ නේ මත්. කොහොම ගිනි ගණන්. කෑම ඉතින් මොකත් අඩු කරන්න බෑනේ. ඔය පොඩි ගාණක් අඩු වුණා කියලා අඩු ගන්න බෑ. ප්‍රකාශ සිදු කළත් එය ප්‍රායෝගිකව මෙතෙක් සිදුව නැති බවටයි ජනතාව පවසන්නේ. ඊයේ දින වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ සිමෙන්ති කොට්ටයක් සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල රුපියල් 2300 දක්වා අඩුවන බවයි. නමුත් ඇමතිට කවුරුන් හෝ වැරදි තොරතුරු ලබා දී ඇති බවටයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම සංගමය චෝදනා කරන්නේ. අද වෙනකොට මේ ප්‍රධාන සිමෙන්ති සපයන සමාගම් හතරම සිමෙන්ති කොට්ටේ සටහන් කළ තියෙන මිල තමයි රුපියල් 2670 රුපියල් 2700 කියන මිල. මේක සිමෙන්ති කොට්ටේ සටහන් කළ තිබුණට වෙළඳපොළ මිල විදියට සඳහන් කළ තිබුණට අද සිමෙන්ති වෙළඳපොළේ ලබා ගැනීමේ හැකියාව තියෙනවා 2150ටත් 2200ටත් 2100ටත් ඒ පළාත් මට්ටම 90. ඉතින් එවැනි තත්වයක් තියදී සිමෙන්ති කොට්ටේ මිල 2300 අඩු කරා කියන එක මං හිතන්නේ ඒක වැරදි ප්‍රකාශයක්. ඒක එතුමාව කවුරු හරි තොරතුරු ලබා දීලා තිනවා නොමග යවීම සඳහා. මේ සිමෙන්ති කොට්ටේ දැනටත් ඊයේ වෙනකොටත් දීලා තියෙන රුපියල් 2000ට 2100ට තමයි අලෙවි කරවන්නේ. එතකොට දැන් මහ පරිමාණ අලෙවි කරවන්න දෙන්නේ ඊටත් වඩා අඩුවෙන්. ඒ නිසා කියන්නේ අන්නේ දැන් වෙළඳපොළේ රුපියල් 2200ට තියෙන සිමෙන්ති කොට්ටෙන් රුපියල් 300ක් අඩු වෙන්න ඕනේ කරුණාකරලා. එහෙම අඩු වුණාට පස්සේ රුපියල් 1900ක් වෙන්න ඕනේ සිමෙන්ති කොට්ටේ. ව්‍යාපාරිකයෝ ඇමතිවරු වුණාම ඔහොම තමයි. මේ රටට සෙතක් වෙන්නේ නැහැ ওই මිනිස්සුන්ගේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.